එවෙලෙහි ශ්වේත වර්ණයෙන් බැබලෝනු උන්වහන්සේගේ දෙබෙම අතර ඌර්ණ රෝම ධාතුවෙන් බුද්ධ රශ්මි ධාරාවන් නිකුත් වන්නට විය. එම රශ්මි ධාරා නැගෙනහිර දිසාවට ඇති 18,000ක් ලෝක දක්වා පැතිර ආලෝකවත් විය. අවීචි මහා නරකයේ සිට අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා ආලෝකය ගමන් නොකළ ස්ථානයක් නොවිය. මෙම ලෝකයේ සිට වෙනත් ලෝකවල සය වැදෑරුම් ගති ඇති නිරය, පිසාච, මුර්ග, තිරිසන්, අසුර, මිනිස්ය, දෙව්ලොව වසන්න වුන් තම තමන්ට පැහැදිලිව දැකිය හැකි වූවාක් මෙන්ම බුද්ධවරුන් විසින් එම ලෝකවල ධර්මය දේශනා කරනුද අසන්නට ලැබුණේය. එම අවස්ථාවේ භික්ෂූ භික්ෂුණී උපාසක උපාසිකා යන පිරිස් ධර්මයෙහි ප්‍රතිපත්ති පුරමින් එම මාර්ගයට පිළිපන් බවද දක්නට ලැබුණේ විය. තවද යමෙකුට බෝසත්වරු සහ මහසත්වරු විවිධ හේතු හා තත්වයන් හා නොයෙක් විදියේ භක්තියෙන්ද තේරුම් ගනිමින්ද නොයෙක් අරමුණු කරගෙන බෝධිසත්ව චර්යාවේ හැසිරෙනු දක්නට ලැබුණාහ. තවද බුදුවරුන් පරිනිර්වාණයට පත්ව සිටින සැටෙත් බුදුවරුන්ගේ පරිනිර්වාණයෙන් පසු සර්වඥ ධාතු තැන්පත් කර සප්ත රත්නයෙන් සෑදූ චෛත්‍ය ස්තූප ගොඩනගා ඇති සැටෙත් දක්නට හැකි විය. ඔවුන්ගේ ලෝකවල නිවැරදි ධර්ම පර්යාය ධර්ම දේශනා කිරීමේදී නොයෙක් හේතුන් හා තත්වයන් අනුගමනය කරමින් අප්‍රමාණ උපමේයන් මගින් බුදුන්ගේ ධර්මය පැහැදිලි කරමින් සත්වයන්ට නිවන් මඟ පෙන්වමින් ධර්මය දේශනා කරයි. යම් පුද්ගලයෙකු දුක් කරදරවලට මුහුණ දෙයිද මහලුවිය, ලෙඩ රෝග, මරණය ගැන බියෙන් සත්තාපයෙන් සිටීද බුදුහු ඔහුට නිර්වාණය පිළිබඳ ධර්මය දේශනා කරති. එයින් ඔහුට දුකෙන් නිදහස් වන්නේ කෙසේද, දුක අවසන් කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙති. යම් පුද්ගලයෙකු අතීතයේ බුදුවරුන්ට දානමාන ආදිය දී පූජා කර යහපත් ජීවිතයක් උදා කරගෙන උතුම් ධර්මය සොයා ගැනීමට අදිෂ්ඨානයක් කරගෙන සිටින්නේ නම් ඔහුට පසේ බුදු කෙනෙකු වන මාර්ගය දේශනා කරනු ඇත. නොයෙක් ධර්ම ප්‍රතිපත්ති පුහුණු කරමින් අනුත්තර ඥානය සොයන බුදුන්ගේ පුත්‍රයන් සිටින්නේ නම් ඔවුන්ට සම්බෝධි මාර්ගය දේශනා කරනු ඇත. මංජුශ්‍රී, මම මෙහි නොයෙක් දේ අසමින් දකිමින් සිටිමි. මේ ආකාරයෙන් ගණනය කළහොත් කෝටි ශතසහස්‍ර ආකාරයෙන් නොයෙක් දේ දකිමින් මම ඒ සියල්ල කෙටියෙන් ප්‍රකාශ කරන්නෙමි. මම එම බුද්ධ ක්ෂේත්‍රයන් දකිමි. විවිධ ගංගාවල වැලි හා තරම් හේතුන් හා තත්වයන්ට අනුකූලව බුද්ධත්වය ලබා ගන්නා වූ මාර්ගය සොයමින් සිටින ඔවුන්ගෙන් සමහරු රන් රිදි, මුතුමැණික්, කොරල්, සක් අගස්ති, දියමන්ති, ගැහණු පිරිමි සේවකාදී ඇත් අස් රිය මැණික් අත් ඇති වාහනද දන් දෙන්නේද ත්‍යාග කරන්නේද ඉතා සන්තෝෂයෙනි. මෙසේ කරනුයේ සම්බෝධි මාර්ගය එනම් බුද්ධ ඥානය ලබා ගැනීම සඳහාය.